අපි සුබපතනු අපේ ක්‍රිකට් කණ්ඩායමට T20 වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්නට ඒ අපේ සුබපැතුම් ආශිර්වාදය අපි පුද කරනවා. හැබැයි මං ඔබතුමාට කියන්නට කැමති ඒ අයට මේ ටුවර එකේ ලොජිස්ටික්ස් පිළිබඳව, ඒ කියන්නේ එයාගේ ෂෙඩියුලින් පිළිබඳව, ඒ ක්‍රිකට් මැචස් දාපු ආකාරය පිළිබඳව මේ ශ්‍රී ලංකාවට විතරයි මේ ප්‍රශ්නය, මේ බරපතල ගැටලුවක්. දැන් බලන්න මං ඔබතුමාට කියන්න කැමති ICC රූල්ස් වල තියනවලු මේ ඒගොල්ලෝ ඉන්න හොටෙල් එකයි ක්‍රීඩාංගණය අතර තියෙන්නට ඕන උපරිම 45 මිනිත්ස් ඩිස්ටන්ස් එක. හරි, අපේ ටීම් එක ලොකේට් කරලා තියෙන්නේ පැය එකහමාරක් එහා. එක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි පළවෙනි මැච් එකට නිව්යෝක් වලට යන්නට ඒ අය පැය 8ක් එයාපෝට් එකේ රස්සියා දුවලා තියෙනවා. ඒක නිසාම ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් මැච් එකත් මේ සහභාගී වෙන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ වනිදු හසරංග, ඒ වගේම මහේෂ් තීක්ෂණ බොහොම පැහැදිලිව මේ අය මේ පසුබෑමට හේතු දක්වනවා නෙවෙයි මේක. නමුත් මං අහන්නේ ඇයි මේ ෂෙඩියුල් එක, මේ කාල සටහන. මං අහන්නේ අපේ රටේ ක්‍රිකට් බලධාරීන්, දැන් ICC එකත් එක්ක බොහොම ලස්සන සම්බන්ධතාව තියෙනවනේ, ඇයි මේ ශ්‍රී ලංකාවට විතරක් කුඩම්මගේ සැලකිල්ල? ඇයි මේ වෙනියුස් හතරකම දාලා තියෙන්නේ මේ පළවෙනි මැචස් හතර? ඒ නිසා විශේෂයෙන්ම මං කියන්න කැමති, දැන් බලන්න මේ තීක්ෂණ කියනවා, "So unfair for us. We have to leave every day because we are playing at 4 different venues." මැචස් හතර හතර පොලක. මැචස් හතර හතර පොලක. මේ ලංකාවට විතරයි. ඒතකොට කියනවා, "We took a flight from Miami and we had to wait 8 hours at the airport to get a flight." දැන් මං අහන්නේ ගරු අමාත්‍යතුමනි, මේ කාලසටහන් පිළිබඳව, මේ වැඩපිළිවෙල පිළිබඳව මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව එන්නේ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ, මේ අමාත්‍යංශයේ ඇත්ත වශයෙන්ම මේව ගැන සොයලා බැලුවේ නැද්ද? මෙහෙම ෂෙඩියුලින් ගැන සොයලා බැලුවේ නැද්ද? මේ ක්‍රිකට් කණ්ඩායම ගිහිලා ඉන්න හොටෙල්ස් ගැන බැලුවේ නැද්ද? ඒ අයට ප්‍රැක්ටිස් කරන්නට නැහැ, ඒ අයට පහසුකම් ටික නැහැ, ඒ අයට අනිත් කිසිම ඉන්ටර්නැෂනල් ටීම් එකකට නැති කුඩම්මගේ සැලකිල්ලක් ICC එකෙන් ලැබෙනවා. ඉතින් මේක පිළිබඳවත් මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, රජයේ අවධානය යොමු කරලා කරුණා කරලා මේ ක්‍රිකටර්ස්ලට ලබා දිය යුතු පහසුකම් ටික, ඒ අයට මේ පරංගියා කෝට් එක ගියා වගේ ෂෙඩියුල්ස් හදලා ඒ අයගෙන් ජයග්‍රහණය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ප්‍රැක්ටිස් කරන්නත් බැරිය නම් ඒ අය ෆටීග්, එහෙම නැත්නම් මහන්සියට ලක් වෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ගේ අවුට්පුට් එකේ අඩුවක් වෙනවා. මම මේ අයගේ පසුබෑමට හේතු දක්වනවා නෙවෙයි, නමුත් මේ ෂෙඩියුලින් ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රැක්ටිස් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොටම ඉස්සලා ඉන්න හොටෙල් එක තියෙන ඕන ප්ලේ ග්‍රවුන්ඩ් එකට, ඒ ක්‍රිකට් මැච් එක ගහන ග්‍රවුන්ඩ් එකට විනාඩි 45ක් මෙහා. දැන් මේක තිබුණේ පැය එකහමාරක් මෙහා. ඒ නිසා කරුණාකරලා මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා මේකට නිසි පියවර ගන්නයි කියලා මම ඉල්ලීමක් කරන බොහොම ගෞරවයෙන්.